Hello guys, අද වීඩියෝ එකේ මම කතා කරන්න හදන්නේ ගොඩක් දෙනෙක්ට තිබ්බ ප්‍රශ්නයක් ගැන මේ සෙච් එක ගැන. ඉතින් සෙච් එකේ ඔයාලා account එකක් තියෙන කෙනෙක් නම් images හරි ringtones හරි upload කරලා ඔයාලා approve කරගන්න කලින් කරන්න ඕන දේවල් තමයි මම මේ කියන්න හදන්නේ සහ approve වෙන්නේ නැති සමාන accounts තියෙනවා. ඉතින් ඒක approve නොවෙන්නේ හේතු මොනවද කියලා තමයි මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ. පළවෙනි එක තමයි copyright images සහ copyright printouts තියෙන එක. උදාහරණයකට හිතන්න සෙච් එකේ ඔයාලට පුළුවන් මොකක් හරි image එකක text එකක් දාලා මොකද ඔයා සෙච් එකට upload කරන්නේ wallpapers එහෙම නැත්නම් ඔයාගේ කාගේ හරි phone එකකට ඉස්සරහට දාන්න පුළුවන් wallpapers විදිහට එන images සහ phone එකක ringtone එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් printouts. ඉතින් ඒවා copyright තියෙනවා නම් උදාහරණයකට හිතන්න ඔයා image එකක් අරගන්නවා නිකන් Google එකෙන් අරගෙන ඒකට ඔයා මැදින් text එකක් දාලා motivational text එකක් දාලා ඔයා ඒක upload කරනවා stage එකට. හැබැයි stage එකට upload කරාට මේකේ background image එක copyright වෙන්න පුළුවන්. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක්ගේ copyrighted image එකක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් stage එක මේක අඳුරගෙන ඔයාට ඒක approval දෙන්නේ නැහැ. හිතන්න ඔයා account එක approve කරගත්ත කෙනෙක් කියලා. ඉතින් ඔයා ඒ account එක approve කරගත්ත කෙනෙක් වුණත් ඔයා ඒ image එක දැම්මම ඒගොල්ලෝ manual review එකකට ඒ image එක දානවා. එයාලගේ AI එකෙන් detect කරලා මේක copyright material එකක් කියලා. ඉතින් ඒකින්ද ගොඩක් වෙලාවට ඔයාලා පාවිච්චි කරන්න AI generated images මම ඔයාලට කියලා තියෙනවා Leonardo ඒ වගේම Blue Willow එතකොට Midjourney වගේ AI generated images හදන්න පුළුවන් tools තියෙනවා. ඒ වගේ tool එකක් use කරලා AI image එකක් හදලා ඒකට text එකක් දාන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. නැත්නම් AI image එකම ඔයාලට upload කරන්න පුළුවන් නම් ඒක ඉතා හොඳයි. ඒ වගේම නන් කොපිරයිට් වෙබ්සයිට් තියෙනවා. Pixar කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ඒ වගේම ඔයාලා Google එකේ සර්ච් කරලා නන් කොපිරයිට් වෙබ්සයිට්ස් කියලා. එතකොට ඔයාලට නන් කොපිරයිට් වෙබ්සයිට්ස් හොයාගන්න පුළුවන්. නන් කොපිරයිට් ඉමේජස් තියෙනවා. ඉතින් ඒ ඉමේජ් අරගෙනත් ඔයාලට ටෙක්ස්ට් එකක් දාලා මේ ඉමේජස් වලට හදාගන්න පුළුවන්. ඒවා ගොඩක් වෙලාවට approve වෙන්නේ නැත්තේ නැහැ. හැබැයි අප්‍රූව් නොවෙන්න පුළුවන්. හැබැයි ආවට ආයි ඇප්ලයි කරලා බලන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔයාලට ඒක අප්‍රූව් කරගන්න පුළුවන්. රින්ටෝන් එකක් නම් රින්ටෝන්ස් උදාලා ට්‍රයි කරන්න. තව කෙනෙක්ගේ මොකක් හරි ටෝන් එකක් හෝ තව කෙනෙක්ගේ මොකක් හරි සෝන් එකක් එහෙම නැත්නම් සින්දුව කැලලක් වගේ දාන්න හදනවා නම් ඒවත් කොපිරයිට් වලට අහු වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ කොපිරයිට් මැටීරියල්ස් තිබ්බොත් ඔයාගේ සෙච් account එක approve නොවෙන්න තියෙන chance එක ගොඩක් වැඩි. ඒකෙන්ද ඔයාගෙම මොකක් හරි tone එකක් try කරන්න upload කරන්න. එතකොට ඔයාලට ලොකු downloads ප්‍රමාණයකට යා ගන්න පුළුවන් වෙයි. ඉතින් මගේ channel එකට ඔය අලුත් නම් මම ශෂි අපලංක. මේ තියෙන්නේ learning YouTube channel එක. ඉතින් මේක මම කතා කරනවා ඉන්ටර්නෙට් මනි YouTube සම්බන්ධ හැම දෙයක්ම. ඉතින් පළයා subscribe button එක තියෙනවා. subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම ඔයාලට තියෙන ප්‍රශ්න තියෙනවා නම් පළයා comment section එකේ දාන්න. ඒ වගේම video එක share කරන්නත් අමතක කරන්න එපා. ඊළඟට තියෙන විශේෂම කාරණාවක් මම දෙවනි කාරණාව විදියට ගන්න girl faces. එහෙම නැත්නම් අපි කියමු futuristic girls කියලා. උදාහරණයකට හිතන්න ඔයා AI tool එකක් පාවිච්චි කරලා ගෑල් ළමයෙක්ගේ girl කෙනෙක්ගේ මූණක් හදනවා. එහෙම නැත්නම් අපි කියමු ඉස්සරහ ස්වරූපය හදා ගන්නවා. ඒ වගේ images stage එකට upload කරන්න එපා. ඒවා එක්ක manual review වලට යනවා නැත්නම් stage එකේ reject වෙනවා. ඉතින් ඒක විශේෂම කාරණාවක්. girl faces ගොඩක් වෙලාවට men's faces නම් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි men's faces උත් දාන්න නැතුව ඉඳ try කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. girl faces නම් දාන්න වෙපා. ඒක දාපු ගමන් ඒගොල්ලෝ pending reviews කියලා review කියලා category එකකට දා ගන්නවා. manual review කළා ඒක ඒ image එක set එකෙන් අයින් කරන්න පුළුවන්.
තුන්වෙනි කාරණාව මම අර මුලින් කිව්වා මේ ඔයාලා text phrases පාවිච්චි කරනවා නම් ඒ කියන්නේ මොන හරි motivation quote එකක් දානවා නම් image එකට එහෙම නැත්නම් අපි කියමු wallpaper එකට ඒකට දාන background image එක ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න background image එක try කරන්න ඔයාලා පුළුවන් තරම් ගන්න non copyright images තියෙන website එකකින් හරි නැත්නම් AI tool එකක් පාවිච්චි කරලා හදන image එකක් හරි ඒක විශේෂයි මොකද මේ ගොඩක් වෙලාවට search එකෙන් copyright කියලා ඒව අල්ලන්න පුළුවන් හින්දා සාමාන්‍යයෙන් search එකට approve කරන්න search එකෙන් account එක approve කරන්න ඔයාලට තියෙන්න ඕනේ කාරණා කිහිපයක් තියෙනවා ඔයා print ons upload කරනවා නම් print ons වලට print ons 6ක් ඔයා එකපාර upload කරලා තියෙන්න ඕනේ search එකට ඊට පස්සේ තමයි ඔයාලට approval එක ගන්න පුළුවන් මම මගේ පරණ වීඩියෝ එකේ කරලා තියෙනවා සර්ච් කරගෙන වීඩියෝස් දෙකක් ඇති දෙවෙනි වීඩියෝ එකේ මම කරලා තියෙනවා මම මෙතන උඩ කාඩ් එකක් දාන්න දෙවෙනි වීඩියෝ එකේ මම කරලා ඇති මේ කොහොමද හරියටම අප්ලෝඩ් කරන්න කියලා මොකද ආ යූසර් කෙනෙක් විදියට normal අප්ලෝඩ් කරලා ඔයාට ඩවුන්ලෝඩ් සාවට ඉන්කම් එකක් පාගන්න බැරි වෙන හින්දා ඉතින් print ons ඔයා අප්ලෝඩ් කරනවා නම් print ons 6ක් අප්ලෝඩ් කරන්න ඕනේ ඉමේජස් එහෙම නැත්නම් වෝල්පේපර්ස් අප්ලෝඩ් කරනවා වෝල්පේපර්ස් උත් එක જાති 6ක් අප්ලෝඩ් කරන්න කරලා අප්‍රූවල් එක ගන්න සෙන්ජ් එකේ ඊට පස්සේ තමයි ඔයාලට මේ ඩවුන්ලෝඩ් වලට යම් කිසි ගානක් හම්බ වෙන්නේ ඉතින් how to ignore rejection ඒ කියන්නේ ඔයාගේ account එක rejection reject වෙන එකකින් මලක්වා ගන්න ඕනේ කොහොමද කියන එක ඉතින් මම උඩ කිව්වා කාරණා හතර අනිවාර්යෙන් කරන්න ඕනේ copyright images copyright ringtones භාවිත කරන්න එපා එහෙම කරොත් ඔයාලට account එක active කරගන්න බැරි වෙනවා ඒක තමයි විශේෂම කාරණාව ඒ වගේම මම mention කළා ඔයාලට girl faces ඒ කියන්නේ ගැහැණුන් කෙනෙක්ගේ මූණ සහ සාමාන්‍ය ගැහැණු කෙනෙක්ගේ මූණ face එක තියෙන images පාවිච්චි කරන්න එපා ඒවත් ගොඩක් වෙලාවට සර්ච් එකෙන් අයින් කරලා දානවා ඉක්මන කරලා දානවා ඒ වගේම තවත් ඉම්පෝර්ටන්ට් දෙයක් තියෙනවා text file එක text file එක ඔයාලා අනිවාර්යෙන් මේ දාලා තියෙන්න ඕනේ ගොඩක් වෙලාවට මම හිතන්නේ text file එක නැති වුණොත් ඔයා account එක active කරන් දැම්මට active වෙන්නේ නැහැ text file එක පුරවන හැටි මම කිව්වා මම කොහොමද පුරවන හැටි කියලා දැම්මේ නැහැ අර මයිකබඩි කියලා channel එකක් තියෙනවා ඒකේ තියෙනවා text file එක කොහොමද fill කරන්න කියලා ඒකද මම mention කරලා තිනවා ඉස්සෙල්ලා video එකේ මම මේකෙත් mention කරලා තියන්නම් පළවෙනි description එකේ මම දාලා තියන්නම් channel එකේ link එක ඒකෙන් වාට text file එක පුරවන හැටි ගැන idea එකක් ගන්න පුළුවන් ඉතින් text file එක අනිවාර්යෙන් පුරවලා ඒක approve කරලා තියාගන්න account එක active කරගන්න කලින් ඊට පස්සේ මේ human faces මම කිව්වා මේ girls ලගේ මූණ දාන්න බෑ කියලා ඒ වගේම මේ පිරිමියාගේ මූණ දාන එක පොඩ්ඩක් අඩු කරන්න මොකද මේ සාමාන්‍ය faces කියන එක ඒගොල්ලෝ ignore කරනවා සාමාන්‍ය images වලදී ඒ කියන්නේ wallpapers වලදී print outs upload කරන එක මේක අදාළ වෙන්නේ නැහැ wallpapers upload කරන එක තමයි මේක අනිවාර්යයෙන් හිතේ තියාගෙන ඉන්න ඕනේ ඊළඟට මම කිව්වා copyright background images ඔයාලා මොන හරි motivational thoughts වගේ ආව දාන කෙනෙක් නම් අනිවාර්යෙන් background image එක AI generated හෝ non copyright website එකකින් ගන්න වග බලා ගන්න නැත්නම් ගොඩක් වෙලාවට ඔයාලා reject වෙන්න තියෙන ඉඩකට 80% 90% එහාට යනවා ඉතින් ඔයාගේ මේ ඔක්කොම කරලත් ඔයාගේ account එක active වෙන්නේ නැත්නම් ඔයා try කරන්න images හෝ ඒ ringtones ටික අයින් කරලා අලුතෙන් images හෝ ringtones ටික දාලා ආයි apply කරලා බලන්න මොකද මෙයාලගේ limit එකක් මම දැක්කේ නැහැ re-apply කරන්න ඒ කියන්නේ ඔයාලට ඕන තරම් apply කරන්න පුළුවන් සාමාන්‍යයෙන් දවස් දෙකක් වගේ ඇතුළත මේගොල්ලෝ review කරලා බලනවා ඔයාගේ account එක ඒකෙන්ද එකපාරක් ඔයාව reject වුණා කියලා ඒක හිතන්න එපා අලුතෙන් ආයි images හෝ ringtones එක දාලා try කරන්න ආයි apply කරන්න ගොඩක් වෙලාවට දෙවෙනි පාර හෝ තුන්වෙනි පාර apply කරාම ඔයාව reject වෙන්නේ නැහැ ඔයාව active වෙනවා
එතනින් එහාට ඔයාලට පුළුවන් ඔයාගේ ජර්නි එක පටන් ගන්න. ඉතින් මම හිතනවා ඔයාලට අයිඩියා එකක් එන්න ඇති කියලා මේ සම්බන්ධව. ඉතින් එහෙනම් මොනවාරි ප්‍රශ්න තිබ්බොත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම අපිව subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝස් එකේ මම කියලා ඉන්න හැමෝටම සුබ දවසක්. Goodbye.